ජේසු පිහිටයි. වර්තමාන ලෝකය දෙස බැලූ විට අපට පෙනෙන දෙයක් තමයි බොහෝ පුද්ගලයන් එහෙම නැත්නම් බොහෝ පුද්ගලයන් එන නිගමනයක් තමයි අද ලෝකය දෙස බලලා අපට කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බැහැ කියන එක. බොහෝ පුද්ගලයන් ලෝකයේ සිදුවෙන සිද්ධීන් දිහා බැලුවම බලාපොරොත්තු සුන්වුණු තත්වයකට පත්වෙනවා. අපේක්ෂා බංගත්වයකට පත්වෙනවා. එය බැලූ බැල්මට අපට හිතෙනවා එක්තරා විදිහකින් සාධාරණයි කියලා. අපි ඒ පුද්ගලයන්ට බැනලා හෝ විවේචනය කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මනුෂ්‍ය මට්ටමෙන් බැලුවම අපට දැනෙන්නේ එහෙම දෙයක් තමයි. අපට අනාගතයක් නැහැ, විශේෂයෙන්ම මේ රට තුළ විශාල අර්ථවත් අනාගතයක් අපට නැහැ කියන එක. නමුත් අපි මෙහිදී ටිකක් තව තලයකට යන්න ඕන. ඒ තලය තමයි ඇදහිල්ලේ මට්ටම. දැන් ඇත්තට ඇදහිල්ල කියන දෙයයි බලාපොරොත්තුව කියන දෙයයි එකම කාසියක පැති දෙක වගේ. ඒ අත්දැකීම් දෙක එකිනෙකට සම්බන්ධයි. දැන් අපි පැරණි ගිවිසුමට ගියෝතින් පැරණි ගිවිසුමේ ඇදහිල්ල සම්බන්ධයෙන් එන වචනය තමයි, හේබ්‍රෙව් වචනය තමයි එමුනා කියන වචනය. එයින් අදහස් කරන්නේ අපි අපට විශ්වාස කළ හැකි කෙනෙක් මත යැපීම. Relying on someone who is reliable. එතකොට අපට අකණ්ඩව දිගින් දිගටම විශ්වාස කළ හැකි පුද්ගලයෙක් මත යැපීම තමයි එයින් අදහස් වුනේ. නවගිවිසුමට එනකොට නවගිවිසුමේ එන ග්‍රීක වචනය තමයි pistis කියන ග්‍රීක වචනය. එයිනුත් අදහස් වුනේ අර එමුනා කියන සංකල්පයට සමාන අදහසක්. ඒ කියන්නේ අපට වඩා දැවැන්ත, අපට වඩා සදාකාලික, ඒ වගේම වෙනස් නොවන පුද්ගලයෙක් මත අකණ්ඩව දිගින් දිගටම යැපීම. එතකොට මේ ඇදහිල්ල පිළිබඳ අපේ අත්දැකීම වැදගත් බලාපොරොත්තුව තේරුම් ගැනීම සඳහා. දැන් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙකුගේ ඇදහිල්ල දුර්වල නම්, ඇදහිල්ල පවතින්නේ ඉතාම ප්‍රාථමික මට්ටමක නම් ඒ පුද්ගලයාගේ බලාපොරොත්තුවත් ඉතාම දුර්වලයි. ඉතාම ප්‍රාථමික මට්ටමක පවතින්නේ. ගැඹුරු බලාපොරොත්තුවක් සඳහා අපට අවශ්‍යයි ගැඹුරු ඇදහිල්ලක්. තව විදිහට කියනවා නම් අපි දෙවියන් වහන්සේ කෙරෙහි අදහන ප්‍රමාණය, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙන ප්‍රමාණය, පදනම් වන ප්‍රමාණය වැඩි වෙන්න අපගේ බලාපොරොත්තුවත් වැඩි වෙනවා. මොකද අවසාන විග්‍රහයේදී බලාපොරොත්තුව පැමිණෙන්නේ උන්වහන්සේගෙන්. දැන් මෙහිදී තව දෙයක් අපි පැහැදිලි කරගත යුතුයි. ඒ තමයි බලාපොරොත්තුවයි අපේක්ෂාවයි කියන්නේ දෙකක්. දැන් බොහෝ වෙලාවල් වලදී අපි බලාපොරොත්තුව කියලා කතා කරාට ඇත්තටම අපි අදහස් කරන්නේ අපේක්ෂාව කියන දේ. අපේක්ෂාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා expectation කියලා. බලාපොරොත්තුවට කියන්නේ hope කියලා. මේ දෙකේ වෙනසක් තියෙනවා. වෙනස තමයි අපේක්ෂාවන් වලදී අපි යැපෙන්නේ වෙනත් මිනිසුන් මත, වෙනත් අයගේ පොරොන්දු මත සහ ඔවුන් අපට දක්වන ප්‍රතික්‍රියාව මත, ප්‍රතිචාරය මත. දැන් උදාහරණයක් වශයෙන් කවුරු හරි මගේ යාළුවෙක් මගෙන් ණයක් ඉල්ල ගත්තොතින් මම අපේක්ෂා කරනවා ඒ පුද්ගලයා ඒ ණය මට ඒ පොරොන්දු වුණු විදිහට, අපි තුන් මාසේ අන්තිමට කියලා, පොරොන්දු වුණු විදිහට ගෙවයි කියලා. ඒක සාධාරණ අපේක්ෂාවක්. ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් අපි දන්නවා සමහරක් වෙලාවට ඒ පුද්ගලයාට ඒ ණය ඒ කියපු මොහොතට, ඒ දවසට ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒතර අපි තුල පොඩි කලකිරීමක් ඇති වෙනවා, අපේක්ෂා බංගත්වයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අම්මා තාත්තා කෙනෙක් තම දරුවව ගොඩාක් වියදම් කරලා හොඳ පාසලකට යවලා ඔවුන් අපේක්ෂා කරනවා මේ දරුවා හොඳට ඉගෙන ගනී කියලා, විභාග හොඳට පාස් වෙයි කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ දරුවා අපි හිතමුකෝ ඉගෙන ගත්තේ නැහැ, ළම යාළුවෙක් කරස්තියාදු ගහලා විභාගය අසමත් වෙලා ඊටාම
සෝචනීය තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ දෙමාපියෝ දෙදෙනා සාධාරණ හේතු මත කලකිරීමට පත් වෙනවා, අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. ඒකට හේතුව අපේක්ෂාව කියන දේ තියෙන්නේ මිනිස්යාගේ හැකියාව මත. මිනිස්යන් තමන් දෙන පොරොන්දු කොතරම් දුරට ඉටු කරනවද කියන එක මත. අපි දන්නවා බොහෝ මිනිස්යන් දුර්වලයි. බොහෝ මිනිස්යන් ඔවුන් කියන දේ කරන්නේ නැහැ. ඒ වගේම දෙන පොරොන්දු බොහෝ අවස්ථාවන් වලදී කඩ වෙනවා. බලාපොරොත්තුව කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. බලාපොරොත්තුවේදී අපි පදනම් වෙන්නේ දෙවියන් වහන්සේ මත. දෙවියන් වහන්සේ දුර්වල මිනිසයා වගේ නෙවෙයි. දුර්වල මිනිසයන් වගේ නෙවෙයි. උන්වහන්සේ පොරොන්දුවක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ පොරොන්දුව ඉටු කරනවා. එතකොට එහෙමනම් අපි ජීවිතයේ පරිණත වෙන්න වෙන්න අපි යැපිය යුත්තේ දෙවියන් වහන්සේ මත. දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ අපට ජීවිතයේ අපේක්ෂාවන් සමූහයක් අවශ්‍යයි නැහැ කියන එක නෙවෙයි. අපිට යම් සාධාරණ අපේක්ෂාවන් සමූහයක් ජීවිතේ අවශ්‍යයි. දෛනික ජීවිතේ එහෙම නැත්නම් අපිට ගත කරන්න හරි අමාරු වෙනවා. හැබැයි අපි ඒ අපේක්ෂාවන් ඉටුුනේ නැහැ කියලා කලකිරීමට පත්විය යුතු නැහැ. මනුෂ්‍ය ස්වභාවය ගැන අපි යථාර්ථවාදී විය යුතුයි. මනුෂ්‍යයා දුර්වල කෙනෙක්. මනුෂ්‍යයාට සීමාවන් තියෙනවා. මනුෂ්‍යයාට අමතක වෙනවා. ඒ වගේම මනුෂ්‍යයාගේ පාපකාරී ක්‍රියාවන් නිසාත් සමහරක් වෙලාවට ඔවුන් පොරොන්දු වන දේවල් ඔවුන්ට ඉටු කරන්න බැරි වෙනවා. ඒ වගේම මනුෂ්‍යයා තුල තියෙන ආත්මාර්ථකාමීත්වය කියන දේ, පාපයට තියෙන නැඹුරුව යනාදිය. ඒ නිසායි අපි මනුෂ්‍යයන් පිළිබඳව යථාර්ථවාදී විය යුත්තේ. ඒ කියන්නේ අපි මනුෂ්‍යයන්ව විශ්වාස කළ යුතුයි. ඒ වගේම අපි යථාර්ථවාදී විය යුතුයි. සමහර පුද්ගලයන් පොරොන්දු වන දේවල් ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අපි එවැනි අත්දැකීම් වලදී කලකිරිය යුතු නැහැ. එතකොට අපි පදනම් විය යුත්තේ උන්වහන්සේ මත, දෙවියන් වහන්සේ මත. එතකොට බලාපොරොත්තුව කියන්නේ අපේක්ෂාවට වඩා දැවැන්ත දෙයක්, අයෝමය දෙයක්, විශාල දෙයක්. එතකොට අපි ඒ මහා බලාපොරොත්තුව තුල, දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඒ මහා බලාපොරොත්තුව තුල යම් යම් සාධාරණ අපේක්ෂාවන් සමූහයක් ජීවිතය ගැන තබා ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඒ අපේක්ෂාවන් ඉටු වෙන්නේ නැහැ කියලා අපි කලකිරීමට පත්විය යුතු නැහැ. මොකද අපේ අර ඒක හරියට ගෙදරක වහලක් වගේ. දැන් ගෙදරක වහල ශක්තිමත් නම් කොතරම් වැස්සත් කුණාටු ආවත් ගම් වතුර ආවත් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒක ශක්තිමත් වහලක්. අපිට ඒ තුලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒතර බලාපොරොත්තුව කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තුව කියන්නේ අන්න ඒ වගේ දැවැන්ත ආවරණයක්, දැවැන්ත බලකොටුවක් වගේ දෙයක්. කොතරම් ආකාරයේ අභියෝග, කලකිරීම, එපාවීම, මානසික කඩාවැටීම් අපට සිදු වුණත් අපි වැටෙන්නේ නැහැ. මොකද අපි අපේ ජීවිත ගමන යන්නේ උන්වහන්සේ මත යැපෙමින්, උන්වහන්සේ මත හේතු වෙමින්. ඒක හරියට අර දැවැන්ත ශක්තිමත් බිත්තියකට, එහෙම නැත්නම් තාප්පයකට අපි හොඳට හේතු වෙලා ඉන්නවා කියමුකෝ. බොහොම හොඳට හේතු වෙලා ඉන්නවා. ඒතර අපි වැටෙන්නේ නැහැ. කාටකත් ඇවිල්ලා තල්ලු කරන්න අමාරුයි අපිව. මොකද අපි බොහොම සුරක්ෂිත ආකාරයෙන් ඒ දෙවියන් වහන්සේ නැමැති මහා බිත්තියට, ඒ මහා තාප්පයට, ඒ මහා පවුරට හේතු වෙලා සුරක්ෂිතව ඉන්නවා. අන්න එවැනි අත්දැකීමක් තමයි ඇදහිල්ලේත් බලාපොරොත්තුවේත් මූලික ස්වરૂපය. ඒ නිසා අපි වයසට යන්න යන්න දෙවියන් වහන්සේ මත යැපෙන ප්‍රමාණය වැඩි කරගත යුතුයි. ඒ වගේම අනිකුත් මිනිසුන් ගැන, පුද්ගලයන් ගැන අපි විශ්වාසය තැබිය යුතුයි. නැත්නම් අපේ ජීවිතය ගත කරන්න බැහැ මේ ලෝකයේ තුල. හැබැයි අපි අනෙක් පුද්ගලයන් ගැන යථාර්ථවාදී විය යුතුයි. පුද්ගලයන්ගේ සීමාවන්, දුර්වලතාවයන් අත්දැක්කම, එහෙම නැත්නම් එවැනි දේවල් අපිට පේන්න තිබුණාම ඒ නිසා අපි මානසිකව කඩා වැටිය යුතු
නැහැ. එතකොට මේ කාරණාව අත්දැකීමක්, ඒ අත්දැකීම ගැන මෙනෙහි කරන්න, ඒ අත්දැකීමට මේ මොහොතේ සිට ඇතුළු වීමට උත්සාහ දරන්න. ජේසු පිහිටායේ